ආයුබෝවන් වාසනාව අද කතාබහට ලක්වී තිබෙන මේ කොරෝනා වෛරසය පිළිබඳව දැනට ලැබී ඇති තොරතුරු අනුව දෙවන රෝගියා සුවපත් වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම ඒක සුභ ආරංචියක්. දැන් පිටරටවල් දිහා බලනකොට අපේ රටේ ප්‍රගතිය හොඳයි. ඉතින් විශේෂයෙන් අපේ ත්‍රිවිධ හමුදාවට ප්‍රශංසා කළ යුතුයි. මන්දයත් මේ අවස්ථාවේදී සෞඛ්‍ය සේවාවල කටයුතු යෙදෙන පිරිස අඩුයිනේ ලංකාවේ. ඉතින් මේ වෙලාවට යුද හමුදාවේ සහය, එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ සහය නැත්නම් මේ වැඩ කටයුතු කරන්නේ කෙසේද? ඉතින් කොච්චර හිමිසු කැපවීමකින් වැඩ කරනවද? ඒ වගේම ඒක අපි අගය කරන්න ඕනේ. නිහතමානීව අපි අගය කරන්න ඕනේ ඒක. ඇත්ත වශයෙන්ම මේ කාලේ අපට මේ ලැබිලා තියෙන මේ භයානක උවදුරෙන් මිදීමට අපි එකිනෙකා අතර චෝදනා කරගන්න අවශ්‍ය නැහැ. ඒකයි මම කලිනුත් වීඩියෝ එක සඳහන් කරලා තිබුණේ. අපි එකිනෙකා අතර වෛරය, ද්වේෂය පතුරවා ගන්න අවශ්‍ය නැහැ. දැනට තියෙන තත්ත්වෙන් අපි මේක මුදවා ගන්න, දැනට මේ දැන් සුබදායක තත්ත්වයකට අපේ රට ගොඩනගා ගන්න කවුරුත් එක්ක එකතු වී අපි මේක සහයදී මේ ගැටලුව निराකරණය කරගන්න උදව් වෙන්න ඕන. එතකොට දැන් මේ වෛරසය ඇත්ත වශයෙන්ම දැන් විදේශ රටවල් දිහා බලනකොට, ඉතාලිය අනිත් ආදී වෙනත් රට දිහා බලනකොට මරණ සංඛ්‍යාව වැඩි. දැන් අපේ ශ්‍රී ලංකාවේ දිහා බලනකොට අපේ ඇයගේ මිත්‍රශීලී භාවය, එහෙම නැත්නම් ඇයගේ අර මෛත්‍රිය අපේ බුද්ධාගමෙන් ලබාපු ආභාෂය නිසා අපි කවුරු කවුරුත් මේ මෛත්‍රී වඩන නිසාම මේ රෝගයේ යටපත් වෙවි. ඒක කිසිම සැකයක් නැහැ. විශේෂයෙන් දළදා හාමුදුරන්ගේ පිහිට, ඒ වගේම ජයශ්‍රී මහ බෝධි රාජයන් වහන්සේගේ ආශිර්වාදය අපිට ලැබේ. ඒ වගේම අන්‍ය ආගම්වල ආශිර්වාදයක් අපිට ලැබෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ජාති, ආගම්, කුල වශයෙන් බෙදෙන්නේ නැතුව කාටත් මේ රෝගේ ආවොත් අපි ඒ වෙලාවට බලන්න බෑනේ. මෙයා අර ජාතියේද මොන ජාතියේද කියලා බලබල ඉන්න බෑනේ. අපේ මේ ශ්‍රී ලංකාවේ මිනිසුන් අපි සමගින් සමාදානෙන් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. එතකොට තමයි ජාතියක් වශයෙන් අපිට මේ ප්‍රශ්නෙ නැගිහිටින්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ රට මෙහෙම සුවදායක තත්ත්වයකට, සුවදායක එහෙම නැත්නම් සෞඛ්‍ය අතින් දියුණු රටක් කියලා, අඩු පහසුකම් තියෙන රටක් කියලා අපි දියුණු වෙලා මේ ලෝකෙට පෙන්වුවොත් කොච්චර වටිනාකමක් තියෙනවද බලන්න. අපි මේ ලෝකේ රටවල් වල දිහා බලනකොට ඒ රටවල් වල වෛද්‍ය පහසුකම් ඉතාමත්ම ඉහළින් තියෙනවා. එහෙත් ඒ රටවල් වල මේ රෝගීන් මැරෙනවා. අපේ රටේ ඇත්ත වශයෙන්ම මේක ලොකු ආශ්චර්යමය දෙයක්. දෙවෙනි රෝගියත් සුවපත් වුණා කියන්නේ අපිට ලොකු ආශිර්වාදයක්. අපි ඒ නිසා අපේ ශිෂ්ටතන් වල තියෙන බිය සැකය අපි නැති කරලා, ඔය සමූහ ගැවසෙන්නේ නැතුව කට්ටි කට්ටි එක තැන්වල ඉන්නේ නැතුව අපි කවුරු කවුරුත් නිවාස ඇතුලේ ඉඳලා දැන් දීලා තියෙන නිවාඩුවෙන් ප්‍රයෝජනය අරගෙන නීති රීති පිළිපැදලා ජීවත් වෙන්න හැමෝම හිතට ගත්තොත් අපිට මේ උවදුරින් ගැලවෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ උවදුරින් ගැලවෙන්න හේතු සාධක තියෙනවා. බලන්න දැන් අපේ වෙසක් එක ඉදිරියට තියෙනවා, අවුරුදු කාලේ ඉදිරියට තියෙනවා. දැන් බලන්න වෙසක් එක ගත්තාම මේ ලෝකයේ කොහොත් නැති විදිහට දානමානාදී දෙන රටක් මේ. බලහත්කාරයෙන් කෑම බීම දෙන රටක්. ඉතින් එහෙව් රටකට මෑණි දෙයක් එන්න යුතුද? ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රටේ ජනතාව එච්චර පරිත්‍යාගශීලී මිනිසුන්ට කෑම බීම දෙන්න ඒ අපේ වෙසක් පොහොය දවසේ කරන සත්කාර ඉතාමත්ම ඉහළ සත්කාරයක් කරන්නේ. ඉතින් මේ වායුගෝලයේ එහෙම නැත්නම් මේ විශ්වයේ අපට ආශිර්වාදයක් වේවි මේක. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා මේකට මුහුණ දෙමු.
අපි මේ උවදුරු දුරු කරගන්න බුද්ධ ධම්ම සංඝයාන තිවිර රත්නත්‍රයේ පිහිටෙන් අපිට හැම දෙයක්ම සුවහතට පත්වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.